පවතින වැසි සහ සීත කාල ගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ෆ්ලුවෙන්සා උණරෝගී තත්ත්වය පැතිරෙන බව සෞඛ්‍යංශ පවසනවා. විශේෂයෙන් ලදරුවන් ගර්භණීය මව්වරුන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් උණ තත්ත්වයක් ඇති වූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවයි රිජ්වි ආරයා ළමාරෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පවසන්නේ. මේ දිනවල අපේ රටේ ළමයි අතර උණ රෝගයක් පැතිරගෙන යනවා. මේ උණ රෝගය බොහෝ විට අපි දකින්නේ ඉන්ෆ්ලුවෙන්සාව. ඉන්ෆ්ලුවෙන්සා A තියෙනවා, ඉන්ෆ්ලුවෙන්සා B තියෙනවා. ඊට අමතරව ඩෙංගු රෝගයේ පැතිරීමක් වැඩිවීමක් අපි දකිනවා. පරිසරයේ සීතල තත්ත්වයක්, මේ වර්ෂාපතන තත්ත්වයක් නිසා මම හිතනවා මේ රෝගයේ වැඩිවීමක් දකිනවා. විශේෂයෙන්ම සීතල රටවල සීතල කාලයට තමයි මේ ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන්නේ. අපේ රටේ යම් කිසි සීතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඊටත් අමතරව වර්ෂාපතන වැඩිවීමකුත් ඇති වෙලා තියෙනවා. මේවත් සමගම මේ වෛරසයේ වැඩිවීමක් අපි දකිනවා. ඉතින් ඉන්ෆ්ලුවෙන්සා ඒ රෝගී රෝග ලක්ෂණ විදිහට අපි දකින්නේ ඉතා තද උණ, ඇඟපත රුදාව, ඉස රදය, ඊට පස්සේ කැස්ස හිඹිරිස්සාව, ඊට අමතරව වමන යන වගේ රෝග ලක්ෂණ තමයි මේ රෝගීන් අතර අපි වැඩිම දකින්නේ. මේ රෝගය දවස් 4-5ක් විතර උණත් එක්ක රෝග ලක්ෂණ පවතිනවා. ඉතින් හරිම පහසුවෙන් මේක අනිත් අයට බෝ වෙනවා. විශේෂයෙන්ම බිඳිති මගී කිඹුහුන් යනකොට බෝ වෙන්න පුළුවන්. අර ඒ වගේ තත්ත්වයන් නිසා තමයි මේක වැඩිපුරම බෝ වෙන්නේ. එක ගෙදරක එක ළමයෙක් තියෙනවා නම් අනිත් හැමදෙනාටම මේක ලේසියෙන්ම බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවෙක්ව රෝහලක් වෙත හරි වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා නම් හොඳයි. ඉන්ෆ්ලුවෙන්සා රෝගය අපිට වළක්ව ගන්නත් පුළුවන්. කිඹුහුමක් ඇස්සක් යනකොට ඒක ඇත්තටම පේන්සුවක් හරියට පාවිච්චි කරලා නැත්නම් ටිෂු එකක් පාවිච්චි කරලා ඒ ටිෂු එක හරිය තැනට දාලා අපි කරන්න ඕනේ පුළුවන් තරම් වළක්ව ගන්න. හැදුනොත් අපි අනිත් අයට මේ රෝගය ගෝ වෙන එක වළක්ව ගන්න.